මොකල්කිස ප්‍රදේශයේ පදිංචිකාරියකු උෂාමෙන් බර්ඩේ පහුගේ 11වැනිදා සවස කොළඹේන්නේ සිය ළඟම හිතවතා හමුවීමටයි. කොම්පංච වීදියේ පොලිස් වසමේ ස්ටැපල් වීදියේ පිහිටි සුප්‍රකට ඩෝපරාවන්‍යාගාරයේ කළමනාකරු අනග යක්දිනියගේ නිමල් ඇගේ ළඟම හිතවතා වුණා. වයස අවුරුදු 25ක උෂාමෙන් විවාහ වෙන්න තරුණේ තෝරගෙන සිටි අතර ඇගේ ළඟම හිතවතා වූයේ නිමල් වයස අවුරුදු 48ක තිදරුපියේ. මේ රූපලාවන්‍යාගාරයේ සේවය කිරීම වෙනුවෙන් ලක්ෂ එකහමාරක පමණ වැටුපක් ලබන වූ මාසකට ඒ හා සමාන හෝ ඊට වැඩි මුදලක් ටිප් ලෙස ලබනවා. ඒ නිසා ඔහු මාසික ආදායම රුපියල් 103 ඉක්මවා ගිය අතර ඒකෙන් යම් ප්‍රමාණයක් තමන් සමීපතම මිතුරිය වූ ශාමෙන් වෙනුවෙන් වේදන් කිරීමටත් ඔහු ඉදිරිපත්ව සිටියා. එදිනේ සවස් යාමේ ඇය නිමල් හමුවීමට එන්නේ ඔහු හා ෂොපින් බස් ඩිනර් එකක් සඳහා යාමටයි. මේ ගමනට ඇය විවාහ වීමට සිටින තරුණයාටද ආරාධනා කර තිබුණා. එහෙත් හදිසි වැඩි රාජකාරි වගයක් හෙදීම හේතුවෙන් ඔහු ඇයට දන්වා සිටියේ තමන් ඇති ඒ ගමන නිමල් සමග යන ලෙසයි. එදින සවස නිමල් ශ්‍යාමලි යුවළ පොල්ලු පිටියේ ෂොපින් ගියා. ඔහු ඇයට ඇඳුම් කීපයක් මිලදීගෙන දුන්නා. අනතුරුව මොවුන් සේවය කරන රූපලාවන්‍යාගාරයේ වෙතටයි ඔවුන් යන්නේ. මිලදීගත් ඇඳුම් පාර්සලයේ බලා ගන්න ලෙස කියමින් එහි රාත්‍රී මුර රාජකාරියේ යෙදී සිටින නිලධාරියාටද රාත්‍රී ආහාරය ගෙන යන්නේ ගෝල් පේසිය පිහිටි අවන්හලකටයි. එදින සවස නිමල් මේ දෙදෙනා මත් වතුර තොල ගෑමට බොහෝ ප්‍රිය කළා. බකාඩි බෝතලයක් හා බියර් බෝතල් දෙකක් හිස්කර මේ දෙදෙනා හොඳ හැටි වෙරි වී සිටියත් අවසීය දක්වා ඒ වෙරිමඟ දුරදිග ගොස් තිබුණේ නැහැ. රාත්‍රී ආහාරය ගැනීමේ අනතුරුව ත්‍රිරෝද රථයකට ගොඩ වූ දෙදෙනා මුරකරුට ලබා දුන් පාර්සලයේ ලබා ගැනීමට ස්ටැපල් වීදියේ රූපලාවන්‍යාගාරයේ අසලට යන විට ඊට පසු දින අඩ හෝරාවක් විතර ගෙවී ගොස් තිබුණා. ඇයගේ ඇඳුම් පාර්සලයේ රැගෙන ඒමට නිමල් බැස යන්නේ ඇයට ත්‍රිරෝද රථයේ සිටින ලෙස පවසමි. ඇය සිය ජංගම දුරකථනයේ යමක් බලමින් සිටි අතර ඒ අවස්ථාවේ ඒ ස්ථානයේ න්‍යාමටා කොල්ලන් කණ්ඩායමක් ඇයට උසුළු විසුළු කරන්නට පටන් ගත්තා. මධ්‍යම රාත්‍රියේ බොහෝ විට ත්‍රිරෝද රථවල සිටින්නේ අයාලේ යන ලඳුන්. මෑ දේවන්නියක් යැයි සිතාදෝ ඔවුන් උසුළු විසුළු කරත් ඇයට ඒවා ඇහුනේ නැහැ. සිය ළඟම මිතුරියට කොල්ලන් පස් දෙනෙකු උසුළු විසුළු කරන දුටු නිමල්ට යකා නැගා. ඔහු කොල්ලන්ට පැනවදින්නට වූ අතර ඇය පියේ සිහියට එන්නේ එම ශබ්දයටයි. ඒ විටත් වෙරි මතින් සිටි ඇය ත්‍රිරෝද රසයෙන් බැස කොල්ලන් හා නිමල් අතර ඇති වූ ආරවුලට දායකත්වය දුන්නා. ඔවුන් අසලට යන ඇය අතට අසුවන දුරක සිටි කොල්ලාට කණේ පහරක් එල්ල කරන්නේ ඇගේ චණ්ඩිකමට කොල්ලන් පලා යනු ඇතැයි හිතමි. ඇගේ සිතුවිල්ල නිවැරදි වුණා. බිය වූ කොල්ලන් ඇය තල්ලු කර දමා දිව ගියා. ඒ තල්ලුවෙන් ඇය බිම ඇද වැටුණා. එයින් කම්පාවට පත් වූ නිමල් ඇයව ත්‍රිරෝද රටේද දමා අරුම පලෝ කරන්න ලෙසින් රියදුරුට කියනවා. ත්‍රිරෝද රථයෙන් හඹාගිය අනතුරුව ඔවුන් අල්ලා ගන්න නිමල්ට පුළුවන් වෙලා තිබුණා. මත් වතුරින් හොඳ හැටි වෙරි වෙලා හිටපු නිමල් කොල්ලන් පස් දෙනෙකු සමග ගහගන්න පහසු කරුණක් යැයි හිතෙන්නේ නැති ත්‍රිරෝද රථයෙන් බැසගත් ඔහු කොල්ලන් ළඟට ගොස් පහර දෙන්නේ ඒ හින්දයි. එහෙත් සිදු වූයේ කොල්ලන් නිමල් වට කරගෙන පහර දීමයි. හිසට එල්ල වූ පහරකින් නිමල් උඩුපැලි අතට වැටි කොල්ලන් පස් දෙනා ආපසු හැරි ආපු අතටම දිව යන්නට වුණා. බිම වැටුණු නිමල් ආපසු නැගිට්ටේ නැහැ. එබැවින් ශාමෙන් රියදුරුගේද සහය ඇතිව ඔහු ත්‍රිරෝද රථයට දමාගෙන කොල්ලිපිටියේ පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. රෝහලට රැගෙන යන විටත් නිමල් මිය ගොස් සිටියා. රෝහලෙන් මේ සිද්ධිය කොල්ලිපිටියේ පොලිසියට දැනුම් දෙන අතර ඒ බව කොම්පඤ්ඤ පීදියේ පොලිසියට දන්වන්නේ කොල්ලිපිටියේ පොලිසියෙන්. ඒ සිද්ධිය වූයේ ප්‍රදේශයේ කොම්පඤ්ඤ මීදියට අයත් නිසා. ශාමෙන්ගෙන් තොරතුරු දැනගෙන සිද්ධිය වූ ස්ථානයට යන පොලිස් කණ්ඩායමට දැනගන්න ලැබුණේ මේ සිද්ධියට සම්බන්ධ කොල්ලන් පස් දෙනෙක් ගුවන් හමුදාවෙන් අල්ලා පොලිසියට බාර දී ඇති බවයි. පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තරකර ඇති බැවින් පොලිසිය අමතර ත්‍රිවිධ හමුදා රාත්‍රී මුර සංචාරයේ යෙදෙනවා. එදිර රාත්‍රියේ යෙදී සිටි ගුවන් හමුදා ජීප් රථයක් මුත්තයියා පාර දෙසට යද්දී කොල්ලන් කීප දෙනෙක් විරුද්ධ දිශාවට යනවා දැක ගන්න ලැබී තිබුණා. ඒ මාර්ගයේ ඩයින්මෝ එක අසලට පැමිණි ගුවන් හමුදා බටපිරිස එතන සිටි අයෙක් මේ බව දැන්නුවා. ජීප් රථය ආපහු මරව ගන්නා ඒ පිරිස පලා යන කොල්ලන් පසුපස පන්නාගෙන ගිහින් ඒ මොහොතේම ඔවුන් අල්ලගෙන පොලිසියට බාර දෙනවා. ඒ කොල්ලන් පස් දෙනාම එකම පවුලේ ඥාති සහෝදරයින් බව ප්‍රශ්න කිරීමවලදී හෙළිවෙනවා. මින් දෙන්නේ යුනියන් පෙදෙසෙයි. ඉන් දෙදෙනෙකු පැමිණ සිටියේ මහනුවර සිටයි. අනිකා පොල්ගස්සෝවිට සිට පැමිණ තිබුණා. යුනියන් පෙදෙසේ පදිංචි අයියාගේ වයස අවුරුදු 24ක්, මල්ලිට 19ක්, අනිත් දෙදෙනාම 16 වැනි වියේ පසු අතර මොවුන් දෙමළ ජාතිකයින්. මධ්‍යම රාත්‍රියේ මේ තරුණයින් පාරට තිබුණේ රාත්‍රී ආහාරය ගන්න හිතාගෙනයි.
්‍රීදරෝධ රථයක තනියම සිටින තරුණය දුටු ඔවුන් ඇයට උසුළු විසුළු කරේ පැමිණි ගමනත් අමතක කරමිනුයි. විමර්ශනයේදී හෙළිවුණේ ශ්‍යාමයන් මීට වසර දෙකකට පමණ ඉහතදී මේ රූපලාවන්‍යාගාරයේ සේවය නිරතව සිටින බවයි. ඇයත් නිවලුත් අතර ඇසුරක් හටගන්නේ ඒ කාලයේදී. පසු ඇය රැකියාවෙන් ඉවත්ව ගියත් දෙදෙනා අතර ඇති වූ ඇසුර දිනෙන් දින වැඩි වුණා. මේ දෙදෙනා අතර අනියම් ඇසුරක් පවතින බව දැනගන්නා නිමල්ගේ බිරිඳ ඊට තදින්ම විරුද්ධව තියෙනවා. ඒත් ඔහු ඇයගේ විරෝධය ඒ තරම් ගණනකට නෑ. මොහු ඇයගේ නිවසටද යනේනේ අතර ඇය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කර ඇති බවද හෙළි වුණා. බේබදුකම හේතුවෙන් ඇති වූ චණ්ඩිකමත් නිසා නිමල් අකාලයේ ජීවිතයෙන් සමුගද්දී විශ්‍රාම වැටුමකට පවා උරුමකම් නැති දරු දෙදෙනෙක් ඇතුළු පවුලක් අන්ත අසරණ වනවා. නිමල්ට මේ ඉරණමට මුහුණ දීමට සිදුවේ අනියම් ඇසුරට වඩා අඩාත් ලොල්ව සිටි නිසා බව කිව යුතුමයි. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.